ආයුබෝවන්. අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙතගෙන එන ප්‍රවෘත්ති විකාශයේ සුසන්දේශ. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. පොළොන්නරුව යුගයට අයත් යයි සැලකෙන ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් ලංකාපුර ප්‍රදේශයෙන් හමු වෙයි. ජපානයේ හිටපු අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී. චීනයේ බොආගෝ ග්‍රෝට්ස් ලෙන් විහාරයේ ඉපැරණි බෞද්ධ සිතුවම් ඩිජිටල් කරණයට. වාහන නිෂ්පාදනයට චීනයෙන් නව සැලැස්මක්. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන යුකියෝ හකොයමා මහතා අද මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත් සඳහා එක්විය. ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්හි නිරත වූ ඒ මහතා ඇතුළු පිරිස මල්වතු මහා විහාරයේ වෙත ගොස් මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව අස්ගිරි මහා විහාරයේ වෙත ගිය එම පිරිස අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමිපාණන් වහන්සේ දැක ආශිර්වාද ලබාගත් අතර එහිදී අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති බෞද්ධාගමික සම්බන්ධතාව පිළිබඳව සුහද පිළිසදරකද නිරත විය. විනාශයට පත් වූ සහ මෑතකාලීනව දිවයිනට බලපෑ ආපතාවන්ගෙන් හානියට පත් වූ පුස්තකාල යළි නගා සිටුවීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවරගෙන තිබේ. මෑතකාලීනව දිවයිනට බලපෑ හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා උපකරණ සහ පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන තිබේ. ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ ගාල්ල, කළුතර, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ගංවතුර සහ හදිසි ආපදාවන්ගෙන් හානියට පත්ව ඇති හඳුනාගත් පුස්තකාල 18කට එලෙස උපකරණ සහ පුස්තකාල පොත් ලබාදීමට කටයුතු යොදා ඇත. මීට අමතරව දිවයින පුරා පිහිටි පුස්තකාල අතරින් හඳුනාගත් පාසල් පුස්තකාල 60ක් සහ පිරිවෙන් පුස්තකාල, ආරක්ෂක හමුදාව යටතේ පාලනය වන පුස්තකාල සහ විවිධ අමාත්‍යාංශ යටතේ ඇති පුස්තකාල 100කට අධික ප්‍රමාණයකට පොත් ලබාදීමටද සැලසුම් කර තිබේ. පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙන අතර එමෙන්ම කියවීම දිරිගැන්වීම වෙනුවෙන් පසුගියදා කලන මිතුරු පොත් සුමිතුරු වැඩසටහනද පාසල් පද්ධතිය වෙත හඳුන්වා දෙනු ලැබීය. පොළොන්නරුව යුගයට අයත්තැයි සැලකෙන ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ලංකාපුර තල්පොත ප්‍රදේශයෙන් හමු ඇත. රටේ උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා මෙසේ හමුවන පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් පුරාවස්තුන් පිළිබඳව ජනතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලංකාපුර තල්පොත ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමට ගෙපලක් සකස් කිරීමේදී ලෝකඩවලින් නිර්මාණය කළ මෙම ලෝහමය පෞරාණික සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ හමු වී තිබේ. නිවසයන් විසින් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු පිළිම වහන්සේ කෞතුකාගාරයේ වෙත ගෙනවිත් බාර දෙනු ලැබීය. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වටිනාගම පිළිබඳව ඉදිරියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි. භූමිය පිළිබඳව ගත්තන් පස්සේ මේක කාලිංග ඇල මාර්ගය. පොළොන්නරු යුගය තුළ ඉතාම සස්ත්‍රීගත්තයට පච්චිත් වෙච්ච භූමි භාගයක්. ඒ භූමි භාගය තුළ මෙම ඇල මාර්ගය ආනයන අපනයන රටාව හරහා කේන්ද්‍රගත වෙනවා. කේන්ද්‍රගත වීමත් එක්ක විදේශීයෙන් එන්නා වූ දකුණු ඉන්දියාවෙන් හෝ ඉන්දියෙන් හෝ එන්නා වූ යම් කිසි වෙළඳ පිරිසක් නතර වෙලා හිටපු ස්ථාන තියෙනවා. මේ පිළිම වහන්සේ ගැන ගත්තත් මේ පිළිම වහන්සේත් පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් තියෙනවා මේකේ. නමුත් ආර්ථික වශයෙන් වටිනාකමක් නැහැ. මේ පිළිම වහන්සේගේ කලාත්මක නිර්මාණ දෙස බලනකොට බොහෝ දුරට මහනුවර යුගය පොළොන්නරු යුගය අතර කාල පරාසයකට අයත් නිර්ණයක් ලෙස තමයි අපිට දැනට පෙනෙන්නේ. මේ වගේ දේවල් ලැබුණන් පස්සේ හුඟක් දෙනෙක් කරන්නේ හංගනවා, විනාශ කරනවා. එය සංස්කෘතික වශයෙන් සහ රටේ උරුමය වශයෙන් තියෙන දේවල් විනාශ කරනවා. මේ ලබා දීපු එක පිළිබඳව අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි.
අපවත්ති වදාළ ගම්පහ මාලිකාතැන්න විවේක සේනාසනවාසී තිස්ස මහරාමයේ කල්‍යාණ තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රීදේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ සිදු කෙරිණා. ඒ පුවතත් සමගින් දැන් රටවටා සිදු පුවත්. අපවත් වී වදාළ ගම්පහ මාලිගාතැන්න විවේක සේනසනවාසී තිස්සමහාරාමේ කල්‍යාණ තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රීදේහය පිළිබඳ ආදාන පූජෝත්සවය ඊයේ සේනසන පරිශ්‍රයේදී සිදු කෙරිණ. මාවරාගම ආරණ්‍ය සේනසනේත් බුත්තල රහතන්කන්ද සේනසනේත් වතුරුවිල සංගමූල ස්ථානයේත් වැඩ හිඳිමින් ආගමික ශාසනික සේවා රසක නිරතව සිටි උන්වහන්සේ අපවත් වන විට 82 වෙනි පසුවිය. අතලිසි බුදුන්ගේම ශාසන ඉතිහාසයේ ඕනෑම දහම් ගැටලු නිරායුධ පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසක් ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වී වසර 28ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් තිරුක්කෝවිල් රෑපස්කුලම් ප්‍රදේශයේදී ඊයේ පැවැත්විණ. මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු මියගිය පොලිස් නිලධාරීන්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ. රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව අක්මාරෝග පරීක්ෂණ ඒකකය ඊයේ විවෘත කෙරිණ. අක්මාරෝග හඳුනාගත හැකි ෂයිබෝ ස්කෑන් වැනි අති නවීන යන්ත්‍ර රැසකින් මෙම ඒකකය සමන්විතය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කඩවත සරණ බෞද්ධ පදනමේ විධායක අධ්‍යක්ෂ පූජ්‍යපද නකුළුගමුවේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූල්‍ය දායකත්වයෙන් මෙම ඒකකය ඉදිකර ඇත. ලොවපටා සිදු සිදුවීම් විදෙස් පුවත් තුළින්. චීනයේ මොවාගෝ ග්‍රෝඩ්ස් ඩූන් හුවැන් බෞද්ධ විහාරස්ථානයේ ඉපැරණි බෞද්ධ බිතු සිතුවම් ඩිජිටල් ක්‍රම භාවිතයෙන් සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව. කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගත් බව චීන රජය විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ. ඩීසල් සහ පෙට්‍රල් වාහන නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා තැමීමට සැලසුම් සකස් කරන බව චීන මාධ්‍ය වාර්තා කරයි. සම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදාගන්නා වාහන අලවිය නතර කිරීම සම්බන්ධයෙන් චීනයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ. ඩීසල් සහ පෙට්‍රල් වැනි සම්ප්‍රදායික ඉන්ධන වර්ග යොදාගන්නා මෝටර් රථ අලවිය සහ නිෂ්පාදනය නවතා තැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටින බව චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. ලොබ විශාලතම මෝටර් රථ වෙළඳපොළවන චීනය එම තහනම පනවන්නේ කවදාද යන්න තවම නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැත. සම්ප්‍රදායික ඉන්ධන ඩීසල් සහ පෙට්‍රල් මෝටර් රථ වාහන අලවිය නවතා තැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැනටමත් අධ්‍යයනයක් සිදු කරමින් පවතින බව චීනයේ කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ෂෙන්කුපීන් මහතා සඳහන් කරයි. වසර 2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන භාවිතය තහනම් කිරීමට එක්සත් රාජධානිය සහ ප්‍රංශය තීරණය කර තිබේ. වායු දූෂණය අවම කිරීමටත් ගෘහස්ථ මෝටර් රථ නිෂ්පාදකයන් සහ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයන් අතර පවතින පරතරය අඩු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. යලිත් හෙට හමුවෙමු. ඔබ සමට සම්මා සම්බුදු සරණයි.